अच्छा चलता वो दुआओं में याद रखना, मेरे शिखर का छुआ बेस्वाद रखना। मेरी तेरे आ जग के बैठे मैंने शाम किया।
තාලබාන්නේ නම් මොකද්ද? ඩෝල්. පංජාබ් ඩෝල්. හා? පංජාබ් ඩෝල්. පංජාබ් ඩෝල්. ඩෝල්. හා right. 아무තු සද්ද තියෙන නේද? ඔව්. ඔය නැට වෙන එකක් තියෙනවා. ඔව් නැට වෙනවා. මම දැක්කා මේ රවීන්ට 아무තු නැටුමක් ආවා. අලුත් එකක් ආවා. මේක අහගෙන ඉන්න හරි අමාරුයි ඇත්තටම. මේ බෙර සද්දද නැත්නම් මේ බෙර සද්ද මේ වාදි පාන්නේ. හරි. ඉසිදි මේ කවින්ද මම හිතන්නේ අද දවසේ පොඩි වෙනසක් තමයි මේ වැඩසටහන තුල තියෙන්නේ. ඉතින් දෙන්නට දෙන්න බොහොම කැපෙන උසෙනුත් කැපෙන වයසෙනුත් චුට්ටක් ඉසිදි වැඩි ඇති. ඒ වුණාට දෙන්නගේ රඟපෑම නම් හරිම ලස්සනයි. ගීතවල තියෙන හරියට අර හින්දි සින්දු මම බලන්න හිටියේ මේ නිකන් අදහස දන්නවා වගේ නිකන් ප්‍රේම ජවනිකාව රඟපෑවේ කි. මම කියනකොට තමයි අනම්මඩ මඩ කියන්නේ නේ. විශ්ව මේ තේරුම් නැද්ද ඔයාලට? ඒ දෙන්න නිකන් රංගපාන හැටි. ඒකෙන් දෙන්න නිකන් හරීම නිකන් අදහස තේරුම් අරගෙන කිව්වා වගේ. මං අහන්න යන්නේ නැහැ. මොකද තේරුම කියලා. දන්නේ නැහැ. දන්නේ නැද්ද කියලා. ඒ නිසා අහන්න යන්නේ. කොහොම වුණත් දෙන්න හරීම ලස්සනට ගීතේ මේ ඒ චරිතයක් හැටියට රංගපාමින් ගීතේ ගායනා කළ මුල් ගීතේ. හින්දි ගීතේ. ඒ වගේම ඒ හින්දි ගීතේ තුල තිබුණු අර ලස්සන අලංකාර දෙන්නගින්ම හොඳට ගායනා වුණා. ඊට පස්සේ සිංහල ගීතේ අපිට අතීතයේ මතක් කරා එච්.ආර්. ජෝතිපාලයන් අංජලි ගුණතිලක මහත්මිය ගායනා කළ ඉතාමත් මියුරු ගීතයක් අපි හැමෝම කැමති ගීතයක් දෙන්නම ඉතාමත් මියුරු ලෙස ගායනා කළා. ඊට පස්සේ අවසාන ගීතේ
ඒ ගීතය මට නිකන් යනකොට හිතුණා මේ ගීතේ වෙනකොට වෙන ගීතයක් තිබුණා නම් මෙටත් වඩා හොඳයි නේද කියලාත් එහෙම හිතු නොහිතුණා නොවේ. හැබැයි එකම දේ මම දුටුව දේ තමයි මේ දෙන්නම ඒ අලංකාර ගන්නකොට හරියට නිකන් කාබන් කොපි වගේ දෙන්නම එකට ගියා. කොහෙවත් ක්ලෑෂ් වුණේ නැහැ. දෙන්න එකට කි ගායනා කරන තැන්වලදී මොකද මේ කාවිද්දත් එක්ක අලංකාර ගායනා කරනවා කියන්නේ ඒක ලේසි පාසු වැඩක් නෙවෙයි. එයා ඕනටත් වඩා වැඩ දාන කෙනෙක්නේ. ඒතකොට ඉසිදි ඇරියේ නැහැ. ඉසිදිත් කානට ඒකත් එක්කම ගියා. අන්න ඉසිදිගේ දක්ෂතාවය අද පෙන්වන්න අවස්ථාවක් ලැබුණා කියලා මං හිතනවා. ඒ වගේම මේ තාල භාණ්ඩයත් එක්ක අර ගීතේ අවසානයේට හොඳ රිද්මයක් ලබා දුන්නා. ඉසිදි මං හිතනවා කාවින්ද මම හිතනවා ඔබ දෙදෙනාම අද මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු කරගත්තා කියලා මේ ඉදිරිපත් කිරීම සහ ගායනය තුලින්. ඉතින් මම කැමතියි ඔබගේ ගායනයට මම ජය ප්‍රාර්ථනා කරනවා. දෙදෙනාටම ඉදිරියට යන වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ වෝට් එක දෙදෙනාටම පහ පහ දෙනවා. ඕ වොස්තුතු කිට්මප්පා 105 මනාප දෙක ඉසිදිට සහ කාවින්දට ලබා දෙනවා. මරමහත්මිය ඉසිදි මරමහත්මිය තප්පරයක් දෙන්න. දැන් මෙච්චර මේ තාල භාණ්ඩය ගැන වර්ණනා කරපු එකේ ඉසිදි චුට්ටක් මේක නැටෙන්න අපිට පොඩ්ඩක් ආයපාරක් ගහලා පෙන්නන්නකෝ මේක. ඕන රවීන් ඕන නටන්න අවස්ථාව. රවීන පොඩ්ඩක් අල්ලගන්න මොකද රවීන පොඩ්ඩක් අල්ලගන්න විශ්ව. ඊටමක නැටවෙනවා ඒක. පොඩ්ඩක් අමාරුයි ගහන් ඉන්න. රවීන වඩ පුළුවන් මේක. ඔද්ද චුට්ට 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 ගන්න. මොවන්නේ? තවන චුට්ට. කැමේක අහුවෙච්ච අහුවෙන්න බා. හා. ඕ ඕ ඕ. ඕනටට චූන් වෙන්නත් එපා. එතකොටත් වැඩේ පොඩක් අහුනේ. ඒක ලිමිට් එකේ තියාගන්න ඕනේ. පොඩ සැර වැඩි වුණා නේද? සැර වැඩි වුණා. මම කිව්වේ ඒකයි. උත්ගලට පොඩ පංචක වැඩි වුණා කියලා. ඒක ගහද්දි පොඩ පංචක එනවා ඒකට ඒකයි. මර මහත්මිය. ඔව්. මං හිතන්නේ තාම අර ජෝන් එකේ ඉන්නේ අර ඒ මෝඩ් එකේ ඉන්න හින්දා තමයි අර සද්දටත් ගැහුවේ. හරිම හරි. හරි කාවින්ද ඇන්ඩ් ඉසිඳි ඕවර්ඕල් ප්‍රොඩක්ට් එක ගත්තනම් ඔය දෙන්නට දෙන්න ඉතාමත්ම ලස්සනට ගීතය ගායනා කරා. නමුත් song choices ගත්තාම මට හිතුණා පළවෙනි ගීතය චන්න මෙරේයා කියන ගීතය තමයි ඔය දෙන්න හොඳටම ගායනා කරේ කියලා. ඒ කියන්නේ 50-50 synchronization පැත්ත ගත්තනම් compliment කරන පැත්ත ගත්තනම් ඔය දෙන්න 50-50 ලස්සන්ටම ඉදිරිපත් කරේ කියලා මං හිතුවේ පළවෙනි ගීතයෙන්. බට් ඕවරෝල් මට හිතුණා මැද හරියේදී අර තව චුට්ටක් මීට වඩා අර පළවෙනි ගීතයත් එක්ක යන්න පුළුවන් ආලේ ගීතයක් ගීත දෙකක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ඒක ඔයගලන්ට කරන්න බැරි එකක් නෙමෙයි. නමුත් මට තේරෙනවා මෙතනදී වෝට්ස් ගැන අපි හිතනවා, ප්‍රේක්ෂයන් ගැන හිතන හින්දා වෙනම දෙයක් අපි ඉදිරිපත් කරන්න ඕන. I understand that. Overall, job well done. හැබැයි මගේ හිත ඇත්තටම දිනාගත්තේ පළවෙනි ගීතෙන් ওই දෙපළට. ඒ හින්දා ඒ ගීතය මත ඔබ දෙපළට මගේ මනාප දෙක දෙනවා. ඕ මෙන්න මනාප මහත්කම් ලබා දෙනවා. මනාප විත්පයම දෙදෙනාටම ලබා දෙනවා. සුවපතුන් සමිත මහත්මිය. කාවින්ද සහ ඉසිදි මේ දෙදෙනාම ගීත තෝරා ගැනීම හරිම ලස්සනයි. මම හිතනවා හින්දි song එක දෙදෙනාම ඉතාමත් ලස්සනට ගායනා කරා කියලා. අවසන් කරපු විදිහටත් මම කැමති. මැද ගීතේ පොඩක් වෙනස් වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒ කොහොම වුණත් මම හිතනවා මේ දෙදෙනාගේම දක්ෂතාවය එක වගේම අද දවසේදී පෙන්වුණා කියලා. මම දෙදෙනාටම වෝට් කරනවා. ඕ වෙන සමිතා මහත්මිය දෙදෙනාටම ලබා දෙනවා 105 මනාපය. ඇත්තටම මේ ගීත රසාස්වාදය ගැන මා කියන්නට කැමති යමක්. අපි ගීත අහනවා, ගීත රස විඳිනවා. නමුත් ගීත රස විඳිනකොට තියෙන ප්‍රධානතම දෙයක් තමයි මේ ගීත, එහෙම නැත්නම් සංගීතයේ තිබෙන සංගීතමය වයනය, මියුසිකල් ටෙක්ස්චර් කියලා අපි කියනකට. මියුසිකල් ටෙක්ස්චර් එක තෝරාගෙන නැත්නම් සංගීතමය වයනය. අපි ගොඩක් දෙනෙක් කියන අපිට වයිලත් අහන්න පුළුවන්, අපිට ශාස්ත්‍රීය ගීතත් අහන්න පුළුවන්, අමරදේවයන්ගේ ගීතත් අහන්න පුළුවන්, එම් එස් ප්‍රනාන්දු ගීතත් අහන්න පුළුවන් යනාදී වශයෙන්. හැබැයි මම හිතනවා මේ මියුසිකල් ටෙක්ස්චර් නැත්නම් සංගීතමය වයනය කියන එක ගැන යම් අදහසක් ඇති කරගත යුතුයි. දැන් ආයතනවා මේ දෙදෙනා දැන් මේ 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 ගීත තුන පදනම් වන්නේ මොනෝෆෝනි, එහෙම නැත්නම් එකම තනු පතයක් මත පදනම්. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ දෙදෙනාම එකම ස්වර මත ගැයීම. ඉතාම අසීරු දෙයක් දෙදෙනාම එකම ස්වර මත ගැයීම. ඇත්තටම ග්‍රැමෆෝන් යුගයේදී අපිට ඇහෙලා තියෙනවා එකම ස්වර මත ගයන යුග ගීත.
පයිතර මේ දෙදෙනා දෙදෙනගේ දක්ෂතාවන ඉතා හොඳින් පෙන්නවා පළමු ගීතයේ තේමාත්මක එකඟයි. ඒ පළමු ගීතය ඇතුළ තිබිච්ච හැම ස්වර ස්ථානයකටම දෙදෙනාගේ ඒ හඬවල් දෙක හරියට එකමත් එක පිහිටුවා ගායනා කළා. සමහර වෙලාවට මේ එක්කෙනෙක්ගේ හඬ නැසී පවා යනවා. ඒකට හේතුව තමයි හරියටම ස්වරයේ ගායනා කිරීම. ඉතින් මා හිතනවා ගීත අසනකොට මා කැමති අසන්නන්ට කියන්න මේ ගීතවල තිබෙන යම් ආකාරයක වයනයක් ඒ හැටි ස්වභාවයක් දැනගන්න එක වැදගත්. දෙදෙනාම ඉතාම හොඳින් ගායනා කළා කියලා කියන්නට මා කැමති. මා හිතනවා යුග ගායනයක් තරංගකාරී යුග ගායනයක් බවට පත් වෙන මොහොතක්. ඉතින් ඔබ දෙදෙනාටම ශුභ පතනවා. ඉස්තරම් ගැයුමක් දෙදෙනාගේම හැකියාවන් ඉහළින්ම පෙන්වුව. ස්තුතියි සර්. 105 මනාපය මා හිතනවා ඔබට ප්‍රේක්ෂක මනාපය සහ අපේ මිත්‍රයන්ගේ මනාපය තිබුණා ඇති. හොඳට තිබේවි. මා දන්නවා ඔබට ප්‍රේක්ෂාගාරයේ ඉතාම ඉහළ මනාපයක් තිබෙනවා. නැවතත් ශුභ පැතුම්. ස්තුතියි. බොහොම ස්තුතියි. Dream Star.